අයිබෝවන් අභිමානයේ YouTube channel එකෙන් ඔබව අපි ඉතා සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපි ඔබට ගෙනෙන්නේ රාජම්පුර රාජධානීට අයත් සුවිශේෂී ස්ථානයක් ඔබට හඳුන්වා දෙන්නේ. ඒ තමයි උයන්වත්ත වැව. ක්‍රිස්තු වර්ෂ 521 සිට 535 අතර කාලයේ රජ කළ රයිගම් බණ්ඩාර රජතුමා කාලේ ඉඳල වැවක් තමයි උයන්වත්ත වැව. දැනට මේ වැව නඩත්තු කරන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව. ඒතොර මේ උයන්වත්ත වැව ගත්තොත් එහෙම මේ වැවේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරලා තිනවා. වම්මිවුරු වැල, දකුණිවුරු වැල සහ වම්මිවුරු උස්සැල් කියලා. අභිමානය අපිට මේ වැවටාවේ නාන්න බලාගෙන. හැබැයි හිතින් ඒ වුණත් නාන්න බෑ මොකද අවස්සලත් වැඩි. අනිතික මේ හරිය නාන්නත් බෑ. නාන්න පුළුවන් නමුත් නාන්න ගිහලා ජීවිතේ නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ වැව නිර්මාණය කළා තියෙන්නේ මුනිලිය කැඩේට. බොහෝ තැන්වල ගිලා ගිලෙන්න පුළුවන්. එමුණු තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒකද මේ වැවේ නාන්නේ වන විශේෂයෙන්ම නාන්න ස්ථාන තියෙනවා. ඒ ස්ථානකට ගිහිල්ලා තමයි නාන්න ඕනේ. ඒකින්ද මතක ඇතුව මතක් කරගන්න ඕගොල්ලෝ මේ වැව බලන් ඉන්නවා නම් මේ වැව නරඹන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළා. ඒ නාන්න තියෙන ස්ථානයට ගිහිල්ලා තමයි නාන්න වෙන්නේ. ඉතින් අදත් අපිට දැන් නාන්න බැහැ. හවසල වැඩි ඒ ස්ථානයට යන්නත් වෙලාවක් නැති. නමුත් අපි මේ වැව පිළිබඳව ඔබට මතක් කරලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. උයන්වත්ත වැවේ අපි ගත්තොත් එම් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. වම්මිවුරු වැල, දකුණිවුරු වැල, දකුණිවුරු උස්සැල කියලා. ප්‍රධාන වශයෙන් කොටස් තුන. ඒකම වැවේ වැව් බැම්ම ගත්තොත් එම් අඩි දහසක් දිග වැවක් තමයි තියෙන්නේ. ඒ වගේම ජල ධාරිතාව ගත්තොත් එම් අඩි 549 වතර වගේ ජල ධාරිතාවක් මෙහි රඳා පවතිනවා. ඒක මේ වැවේ නිර්මාණය කරලා තියෙන ස්වරූපය ගත්තොත් එම් අතේ අතක ඇඟිලි පිහිටලා තියෙන මේ ස්වරූපෙට තමයි මේ වැවේ සරෝක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකම වැවේ ජල බැස්ම ගත්තොත් එහෙම ඊටාම සුවිශේෂී වෙනවා. හරියට කිරිගොට්ටක හැඩයට තමයි මේකේ ජලය බැස යාම නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා මේ වැවේ කිසිම ස්ථානයක අපිට ඕන විදිහට ඇහිලා නාන්න පුළුවන් කමක් නැහැ. නානවා නම් සුවිශේෂී ස්ථාන තියෙනවා. ඒ ස්ථාන වලට ගිහිල්ලා විතරයි නාන්න පුළුවන්. මොකද යම් කිසි විදියකින් යම් කිසි කෙනෙක් වෙනත් තැනක නැවත් තමන්ගේ ජීවිතයේ අවධානයකට ලක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ෂයකට ජීවිත පහක් අහිමි වෙන බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒකෙන්ද තමන්ගේ ජීවිතය ගැන බොහොම ආදරය කරන පුද්ගල විදිහට තමන් ආරක්ෂා වෙන්න තමන් දැනගන්න ඕනේ.
උයන් ඇත්ත වැව පිළිබඳව ජනප්‍රවාද රැසක් ඉති මේ රැස අතර එක ජනප්‍රවාදයක් තමයි මේ රයිගම්බණ්ඩාර රජතුමාගේ මැණික් ඇඳ මේ වැව මැද්දේ තියෙනවා කියන කතාව. විශේෂයෙන්ම වතුර අඩුවෙන් පවතින කාලයේද මේ ඇඳ අපිට දකින්න පුළුවන් කියලා බොහෝ වෙලාවට ජනප්‍රවාදයේ නැත්නම් මේ ගම්වල ඉන්න බොහෝ දෙනා පවසනවා. ඒ වගේම තවත් ජනප්‍රවාදයක් කියන කතාවක් තමයි මේ වැව දිගේ නැත්නම් මේ වැව බැම්මේ දිගේ කරත්තයක් යන හඬ රාත්‍රියට ඇහෙන්න ලැබෙනවා කියන එක. විශේෂයෙන්ම ගම්මු කියන්නේ රයිගම්බණ්ඩාර රජතුමා මේ වැව ආරක්ෂා කරන්න රාත්‍රී කාලයේදී වැවට ගමන් කරන කරත්තයේ සද්ද තමයි මේ ඇහෙන්නේ කියන එක තමයි තවත් ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විශ්වාස අභිමානයේ YouTube channel එකත් එක්ක රැඳිලා සිටිය ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. හැබැයි ඒ වගේම අපි ඔබට මතක් කරනවා අනිවාර්යයෙන්ම මේක අරබල subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. click කළා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ඉදින් තුරන් අත් බෙදාරින් මේක share කරන්න. ඉතින් ඔබට සුබ දවසකට ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබෙන් සමු ගන්නවා. එමනම් අභිමානයේ YouTube channel එකෙන් ඔබට දීර්ඝාස ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.